ඉතින් යාළුවනේ මේ වෙද්දි සරා ඉන්නේ හරි මාඩම්බරයෙන්. ඒ ගමේ හැමෝම Taman ගැන හොඳ කියන නිසා. ඇත්තටම මේක මේ විදිහට වෙන්න ඕනි කියලා හාමුදුරුව කලින් ඉඳන්ම සැලසුම් කරලා තිබුණා. සරාගේ අතිවිශිෂ්ට රංගනයත් එක්ක ගමේ මිනිස්සු සරා දිහා බලන ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා හාමුදුරුව මුල ඉඳන්ම හිතන්නේ ඇති. ඉතින් යාළුවනේ මේ ඇති වෙලා තියෙන අලුත් තත්ත්වෙත් එක්ක සරාගෙන් කසිප්පු ගන්න එන මිනිස්සු සංඛ්‍යාව ටික ටික අඩු වෙනවා. මොකද ලොකු හාමුදුරුව මාස්ටර් වගේ ගමේ පිළිගත් චරිත එක්ක සරාගේ තියෙන සම්බන්ධය දැක්කට පස්සේ ගමේ කසිප්පු කාරයින්ට සරාගෙන් කටක් කරලා කසිප්පු ඉල්ලන්න බැරි වෙනවා. ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න කබ්‍රාල් මුදලාලි නැවතත් හීන් සිරුවේ කසිප්පු බිස්නස් එකක් පටන් ගන්නවා. ඔයාලා දන්නවනේ මේ වගේ නීති විරෝධී වැඩක් කරන්න කැකුලන්දර වගේ කෙනෙක්ගේ සහාය අනිවාර්යෙන්ම කුකුලා මුදලාලිට ඕන වෙනවා කියලා. ඉතින් හැමෝටම පේන්න කබ්‍රාල් මුදලාලි කැකුලට එයාගේ උළුමෝලේ රස්සාවක් දෙනවා. හැබැයි කැකුලා උළුමෝලේ කිසිම වැඩක් කරන්නේ නම් නැහැ. එයාගේ රාජකාරිය තමයි කසිප්පු බිස්නස් එකට උදව් වෙන එක. අවසාන වශයෙන් කියනවා නම් යාළුවනේ එදා නාට්‍ය දවසේ වේදිකාවට ගල් ගහපු එක ගැන සරාගේ හිතේ තියෙන තරහ තාම නැති වෙලා නම් නැහැ. ඒකට සරා කැකුලට දෙන සුපිරි පරි රිටර්න් එකත් අපට ඉක්මනින්ම නාඩගම් කාර්යය හරහා බලා ගන්න පුළුවන් වෙයි.